හරි ඊට පස්සේ අපි කතා කරනවා භූතාර්ථ සම්බන්ධ සටහනක සංරචක ගැන නැත්නම් කම්පෝනන්ට්ස් මොනවද කියලා එතකොට මූලික වශයෙන් අපි අඳුරා ගන්නවා සංරචක තුනක් එකක් තමයි අපි අර ඉස්සලා කතා කරපු භූතාර්ථය භූතාර්ථයක් කියලා කියන්නේ මොනවා හරි සැබෑ ලෝකයේ තියෙන කිසියම් වස්තුවක් නැත්නම් සංකල්පයක් නැත්නම් මොනවා හරි දෙයක් හරි ඊළඟට උපලක්ෂණ උපලක්ෂණයක් කියලා කියන්නේ මේ අර කියපු සංකල්පේ නැත්නම් වස්තුව නැත්නම් ඔබ්ජෙක්ට් එක තව දුරටත් විස්තර කරන මොනවා හරි ඒකේ තියෙන ලක්ෂණයක් හරි දැන් උදාහරණයක් විදිහට අපි මිනිසෙක් ගත්තොත් මිනිසාව විස්තර කරන්න පුළුවන් එයාගේ තියෙන උස එයාගේ තියෙන බාහිර පෙනුම එයා අඳින ඇඳුම් පැනඳුම් වලින් එයා විස්තර කරන්න පුළුවන් අන්න ඒ වගේ එකක් තමයි මේ උපලක්ෂණයක් කියලා කියන්නේ ඊට පස්සේ තුන්වෙනි වර්ගය සම්බන්ධතාවය අපි කියනවා රිලේෂන්ෂිප්ස් කියලා භූතාර්ථ අතර නැත්නම් අපි අර ඉස්සලා කතා කරපු වස්තුන් නැත්නම් සංකල්ප අතර තියෙන සම්බන්ධතාවය එකිනෙක බැඳිලා තියෙන්නේ කොහොමද අන්න ඔය කියන සංරචක තුනක් අපිට මූලික වශයෙන් භූතාර්ථ සම්බන්ධතා සටහනක අඳුර ගන්න සිද්ධ වෙනවා ඒතකොට විභාගෙත් ඔයාලට දෙන සිනාරියෝ එක නැත්නම් මොනවා හරි තියෙන විස්තරයක අඳුරා ගන්න වෙනවා මේකේ තියෙන භූතාර්ථයන් මොනවද උපලක්ෂණයන් මොනවද ඒ භූතාර්ථ අතර තියෙන සම්බන්ධතාවයේ කොයි වගේද කියන එක. එතකොට ප්‍රධාන වශයෙන් මේ කියන සංරචක තුන අවබෝධ කරගත යුතුයි. රයිට්. ඒකේ අපි එනවා භූතාර්ථ කුලකය නැත්නම් එන්ටිටි සෙට් කියන එකට. එන්ටිටි සෙට් එකක් කියලා කියන්නේ සමාන අගයන් සහිත භූතාර්ථ සියල්ලගේ එකතුව. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමුකෝ පාසලක ශිෂ්‍යෝ 1000ක් ඉන්නවා කියලා. එතකොට මේ ශිෂ්‍යා කියන භූතාර්ථය යුනිට් වයිස් ගත්තොත් නැත්නම් ඒකක වශයෙන් ගත්තොත් 1000ක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යා කියන භූතාර්ථයේ යම් අවස්ථාවක මේක ඉස්සරහට වගුවක් වෙනවා. තාම අපි වගු ගැන කතා කරන්නේ නැහැ. මොකද මෙතන වගු ගැන කතා කරන්න කලින් අදියරේ තමයි අපි ඉන්නේ. වගු හැදෙන්නේ ඊළඟ අදියරේ. තාර්කික සම්බන්ධතාවයේදී තමයි වගුවල ආකෘතිය නිර්මාණය වෙන්නේ. පිහිටවීමේ අදියරේ තමයි නැත්නම් අපි කියන ෆිසිකල් ඩිසයින් භෞතික නිර්මාණයේ අවස්ථාවේ තමයි සත්‍ය වශයෙන්ම වගුවක් නිර්මාණය වෙන්නේ. ඒතකොට තාම මේවා වගු නෙමෙයි. හැබැයි මේ භූතාර්ථ කියන ඒවා අවසාන ප්‍රතිඵලය වෙන්නේ භූතාර්ථයක වගුවක්. ශිෂ්‍යයා කියලා භූතාර්ථයක් අපි අඳුරගත්තා නම් මේ සංකල්පීය අවස්ථාවේදී මේක භෞතික නිර්මාණයේ අධිරට යනකොට අනිවාර්යෙන් ඒ ශිෂ්‍යයා කියන වගුව නිර්මාණය වෙනවා. ගුරුවරයා කියලා එන්ටිටි එකක් නැත්නම් භූතාර්ථයක් අපි අඳුරගත්තොත් සංකල්පීය සැලසුමේදී අනිවාර්යෙන් පිහිටුවීමේ අධිරදී එතන ගුරුවරයා කියලා වගුවක් හැදෙනවා. හරි එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් හැදෙන වගුවේ අඩංගු වෙ යුතුයි අනිවාර්යෙන් ශිෂ්‍යෝ 1000. හරි මෙතනදී එහෙනම් මේ භූතාර්ථ කුලකේ කියන්නේ ඒ සඳහා පැවතිය යුතු සියලු වගයන්ගේ එක කුලකය. හරි එතකොට ශිෂ්‍යෝ 1000ක් ඉන්නවනම් ආයතනය තුල භූතාර්ථ කුලකේ නැත්නම් එන්ටිටි සෙට් කියන්නේ අර ශිෂ්‍යෝ 1000ගේ එකතුව. මෙතන ගුරුවරු 100ක් ඉන්නවනම් ඒ ගුරුවරු 100 දෙනාගෙම එකතුවෙන් තමයි භූතාර්ථ කුලකය නිර්මාණය වෙන්නේ. ඊළඟට භූතාර්ථය. ඒක හරි පැහැදිලි. භූතාර්ථය කියන එක දැනටමත් මොකද්ද කියලා භූතාර්ථය කියන්නේ අපේ මේ දත්ත සමුදාය තුල අන්තර්ගත විය යුතු ඒකකයන් නැත්නම් දත්ත ඒකකයන් තමයි භූතාර්ථ කියලා කියන්නේ. එතකොට භූතාර්ථයක් නිරූපණය කරන්න ගියපුවාම භූතාර්ථ සම්බන්ධ සටහනක අපි ඒ සඳහා පාවිච්චි කරනවා ඍජු කෝණාශ්‍රය. හරි ඍජු කෝණාශ්‍රයක් පාවිච්චි කරලා ඍජු කෝණාශ්‍රය තුල අදාළ භූතාර්ථයේ නම ඇතුළත් කරනවා. දැන් බලන්න මේකේ දෙන උදාහරණ විදිහට ශිෂ්‍යා කියලා භූතාර්ථයක් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ශිෂ්‍යා කියලා ලියලා. හරි අනිත් එක තමයි මේක නම් කරද්දී හොඳට මතක තියාගන්න භූතාර්ථයක් නම් කරද්දී අපි ඒකවචන සර්වනාම පදයක් තමයි පාවිච්චි කරන්නේ. ඒකවචන සර්වනාම පදයක්. දැන් ශිෂ්‍යෝ තමයි ගබඩා කරන්නේ දත් සමුදාය තුල. ඒ කියන්නේ ගත්තොත් මේකේ එක එක ශිෂ්‍යෙකුට වඩා ඉන්නවා. නමුත් අපි කියන්නේ ශිෂ්‍යා කියලා. ගුරුවරුන්ගේ විස්තර තමයි ගුරුවරයා වගේ තැම්පත් කරන්නේ. හැබැයි අපි දත් සමුදාය තුල නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන තුල අපි කියන්නේ ගුරුවරයා කියලා. එතකොට විෂයවල විස්තර තමයි තැම්පත් කරන්නේ විෂය වගුවේ. හැබැයි විෂයයන් කියන්නේ විෂය කියලා කියන්නේ ඒක වචන සර්වනාම පදයක් තමයි
අපි පාවිච්චි කරන්නේ මේ කියන භූතාර්ථ අඳුර ගන්න. ඊට පස්සේ තව භූතාර්ථ වර්ගයක් තියෙනවා දුර්වල භූතාර්ථ weak entities කියලා කියනවා අපි. දුර්වල භූතාර්ථයක් කියලා කියන්නේ කිසියම් භූතාර්ථයක් මත රඳා පවතින තවත් භූතාර්ථයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පාසලක ශිෂ්‍යයා සහ දෙමව්පියා නැත්නම් දෙමව්පියන් කියන සම්බන්ධය ශිෂ්‍යයා සහ බාරකරු කියලා ගමු. ශිෂ්‍යයා සහ බාරකරු කියන සම්බන්ධය තුළ මේ කියන weak entity එකක් තමයි තියෙන්නේ. නැත්නම් දුර්වල භූතාර්ථයක්. ඒකට හේතුව අර මූලික භූතාර්ථය ඉවත් වෙලා ගියොත් අනික් භූතාර්ථය නිතරම ඉවත් වෙලා යනවා. උදාහරණයක් විදිහට දැන් පාසලක දත සමුදායක බාරකරුගේ විස්තර තියාගන්නේ නැහැ ශිෂ්‍යයා නැති වෙලාවක. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ පාසලක දත සමුදාය නැත්නම් පාසලකින් ශිෂ්‍යයෙක් අස්වැලා යනවා කියලා. එතකොට මේ ශිෂ්‍යයා අස්වැලා යනකොට මොකද කරන්නේ? පාසලේ දත සමුදායෙන් මේ ශිෂ්‍යයාගේ තොරතුරු ඉවත් කරලා දානවා. අයින් කරලා දානවා. එතකොට මේ තොරතුරු ඉවත් වුණාට පස්සේ බාරකරුගේ තොරතුරු තියාගෙන ඉන්නවද? නැහැ. අවශ්‍ය නැහැනේ. දැන් ශිෂ්‍යයා නැත්තම් පාසලත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ ආය වෙන කවුරු. ඒ ශිෂ්‍යයා පාසලෙන් ඉවත් වුණා කියන්නේ ඒ සම්බන්ධතාවය නැති වෙලා ගියා කියන්නේ අර බාරකරු ආය තවදුරටත් මේ පාසලේ දත් සමුදාය තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එහෙනම් බාරකරු එතනින් ඉවත් වෙලා යනවා. හරි. අන්න ඒ වගේ සම්බන්ධතාවයන් ගත්තාම ඒවා කියනවා දුර්වල භූතාර්ථයන් කියලා. කියන්නේ කිසියම් භූතාර්ථයක් මත රඳා පවතින තවත් භූතාර්ථයක්. ඒ භූතාර්ථයේ අයින් වුණ ගමන් අර රඳා පවතින භූතාර්ථේ නිතරින්ම ඉවත් වෙලා යනවා. ඒ වගේ වට දුර්වල භූතාර්ථයන් කියලා කියනවා. රයිට්. ඊළඟට උපලක්ෂණ. මේකේ නම් ගොඩාක් තියෙන උපලක්ෂණයක් කියලා කියන්නේ අපි කතා කරා භූතාර්ථයක් විස්තර කරන මොනවා හරි ලක්ෂණයන් ගුණාංගයන් ටිකක් කියන. එතකොට මේ වගේ තියෙනවා උපලක්ෂණ වර්ග පහක් විතර. අපි එකින් එක බලමු මොනවද මේ කියලා. පළවෙනි එක සාමාන්‍ය එහෙම නැත්නම් අනුක එහෙම නැත්නම් තනි උපලක්ෂණ කියලා කියනවා. අපි ගත්තොත් එහෙම ශිෂ්‍යා කියන භූතාර්ථය ගත්තොත් ඒ භූතාර්ථය තුල ඇතුළත් වීමේ අංකය කියන එක ඇටමික් නැත්නම් අනුකයි. ඒකට හේතුව මේක තවදුරටත් බෙදන්න බෑ. හරි. ඒ කියන්නේ ඒ ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය තියනවා නම් ඒක ඒ විදිහටම තැබිය යුතුයි. තවදුරටත් බෙදාවෙන් කරන්න බෑ. ඔයාලට වඩා මේක පැහැදිලි වෙයි. ඊළඟ අධ්‍යයනයේ අපි කතා කරනවා එහෙම නොවන උපලක්ෂණ මොනවද කියලා. අපි බලමු දෙවෙනි එකේදී අපි කතා කරනවා සංයුක්ත උපලක්ෂණ. බලන්න අනුක උපලක්ෂණයක් වගේ නෙමේ මේකේ අර කියපු අනුක උපලක්ෂණ කීපයක් එකතු වෙලා තමයි මේ උපලක්ෂණය හැදෙන්නේ. අපි කියනවා ඒකට කම්පොසිට් ඇට්‍රිබියුට් එකක් කියලා. එතනදී බලන්න නම කියන එක ශිෂ්‍යාට සම්බන්ධ පළවෙනි ඇට්‍රිබියුට් එක වෙන්නේ නම. ඒ ඇට්‍රිබියුට් එක නැත්නම් ඒ උපලක්ෂණය තවත් උපලක්ෂණ තුනක එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ තමයි ශිෂ්‍යාගේ මුල නම, ශිෂ්‍යාගේ මැද නම, ශිෂ්‍යාගේ වාසගම. එතකොට මේ කොටස් තුන එකතු වෙලා තමයි නම කියන උපලක්ෂණය හැදිලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක අපි කියනවා සංයුක්ත උපලක්ෂණයක් කියලා. නැත්නම් මේවට පොකුරු උපලක්ෂණ කියලාත් කියනවා. පොකුරු උපලක්ෂණ කියන්නේ පොකුරක් විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට දත් සමුදාය තවදුරටත් විශ්ලේෂණය කරගෙන යනකොට අපිට මේ වගේ සංයුක්ත උපලක්ෂණ අඳුරගන්න වෙනවා. එතකොට නම කියලා ඇතුළත් කරොත් නම කියන එක ඩේටාබේස් එක දැන් අපි ටේබල් එකක් හදපුවාම නම කියන එක දාන්න දුන්නොත් එහෙම සම්පූර්ණ නම. හරි. කෙනෙකුට නම් කොටස් තුනක් තියෙනවා නම් ඒ කොටස් තුනම එකම තැන දාපුවාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා යම් අවස්ථාවක සර්ච් කරන්න හැම ගියපුවාම. කෙනෙක් සර්ච් කරනවා වෙන්න පුළුවන් මුල නමෙන්. එතකොට මුල නමෙන් සර්ච් කරපුවාම ওই කියන සම්පූර්ණ නම තිබ්බොත් ඒක එන්නේ නැහැ. හරි. තව කෙනෙක් සර්ච් කරනවා වෙන්න පුළුවන් ඩේටාබේස් එක අග නමින්. එතකොට අග නම සර්ච් කරන වෙලාවක ඔය මුල නමයි මැද නමයි අග නමයි තුනම දාලා තිබ්බොත් ඒක එන්නේ නැහැ. එතකොට ඒ වාගේ ඩේටාබේස් එකේ මේ පුද්ගලයා හිටියත් මේ පුද්ගලයාගේ දත්ත ඇතුළත් වෙලා තිබ්බත් සර්ච් කරන අවස්ථාවක පරීක්ෂා කරලා බලන වෙලාවක පෙන්වන්නේ නැහැ අදාළ නම තියෙනවා කියලා. ඒක නිසා මේකට තියෙන විසඳුමක් තමයි අපි මේක නම් කොටස් දෙකකට හෝ තුනකට ඇතුළත් කරමු. එතකොට කෙනෙකුට මුල නම හරහා සර්ච් කරන්න පුළුවන් අර කීවර්ඩ් එක විදිහට ඒක දීලා.
අදාළ මුල නම්. එතකොට එයාට රට සමුදාය තුල එහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙන්වයි. එතකොට මෙන්න මේ වාගේ ප්‍රශ්න නිසා අපි සංයුක්ත උපලක්ෂණ බොහෝ විට අනුකෝප ලක්ෂණ බවට පරිවර්තනය කරනවා ඒවා තවදුරටත් වියෝජනය කරලා. එතකොට ඔන්න මේ වර්ග දෙක පැහැදිලි ඇති සාමාන්‍ය උපලක්ෂණ සහ අනුකෝප සංයුක්ත උපලක්ෂණ කියන වර්ග දෙක. ඊට පස්සේ තුන්වෙනි එක අපි යනවා බහුවගයන් සහිත උපලක්ෂණ. අපි කියනවා মালටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් කියලා. හරි মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක නැත්නම් බහුවගයන් සහිත උපලක්ෂණයක් නිර්මාණය කරද්දී අපි ඒක පෙන්වන්නේ රේඛා දෙකක් සහිත ඕවලයකින්. රේඛා දෙකකින් ඕවල එකක් ඇඳලා මේක පෙන්වනවා නිරූපණය කරනවා. එතකොට මේකට ආයත් දේවල් ගත්තොත් එහෙම අපිට දුරකථන අංකය ගත්තොත් පුද්ගලයෙකුගේ දුරකථන අංක එකකට වඩා තියෙන්න පුළුවන්. කෙනෙකුට එකක් තියෙන්නත් පුළුවන්, තව කෙනෙකුට දෙකක් තියෙන්න පුළුවන්, තව කෙනෙකුට හතරක් පහක් ඒ වගේ තියෙන්න පුළුවන්. හරි. ඒක නිසා මෙන්න මේ දුරකථන අංකය කියන උපලක්ෂණයට හැම වෙලාවෙම එකකට වඩා අගයන් වැටෙන්න නියමිතයි. වැටෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ හැමෝටම දුරකථන අංක පහක් තියෙනවායි කියල. අපි එතකොට දැන් හිතන්නකෝ මේක ඉස්සරහට යනකොට අපි ටේබල් එක නිර්මාණය කරන අවස්ථාවේදී නැත්නම් වගුව නිර්මාණය කරන අවස්ථාවේදී අපිට දාන්න පුළුවන් මේක ඕනනම් දුරකථන අංක 1, දුරකථන අංක 2, දුරකථන අංක 3, දුරකථන අංක 4, දුරකථන අංක 5 කියලා. අපි හිතනවා average කෙනෙකුට දුරකථන අංක 5ක් තියෙනවා කියලා. හරි. මෙහෙම ටේබල් එකේ දාපුවාම ලොකු අවාසියක් සිද්ධ වෙනවා. එහෙම හැමෝටම 5ක් නැති වෙලාවෙදී ලොකු අපරාධයක් ඩේටාබේස් එකේ වැඩිපුර ෆීල්ඩ් ස්විං කරලා තියෙනවා මේකට. ඒක නිසා අපි මොකද කරන්නේ මේ মালටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් දැක්කහම মালටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් පවතිනකොට අපි ඒවා වෙනත් වගුවක තමයි තැම්පත් කරන්නේ. දැන් මම මෙතනදී මේක කතා කරාට මේ වගු නිර්මාණයට අදාළ නැහැ. මම කියවනේ සංකල්පීය නිර්මාණය හරහා තමයි භෞතික නිර්මාණය කරන්න කියලා. සංකල්පීය නිර්මාණය තාර්කික නිර්මාණයට පරිවර්තනය වෙලා ඒක තමයි භෞතික නිර්මාණයේ විදිහට එළියට එන්නේ. නැත්නම් වගු සමූහයක් විදිහට අවසාන නිෂ්පාදිතය වෙන්නේ ඒක. එතකොට මේ මේ වගේ মালටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් විශේෂ කරලා පෙන්වන්න නැත්නම් මෙහෙම ඉරි දෙකකින් ඕවල් එකක් ඇඳලා පෙන්වන්න හේතුව තමයි ඊළඟ අවස්ථාවේදී නිර්මාණය කරනකොට අනිවාර්යෙන් දැනගන්න ඕන මේ মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක කියන එක ටේබල් එකක් බවට පරිවර්තනය වෙන්න ඕන කියන. දුරකථන අංක කියලා වගුවකට මේක යන්න ඕන අනිවාර්යෙන්. එතකොට මේක භූතාර්ථයක් විදිහට අඳුරගන්නෙත් නැහැ. භූතාර්ථයක් කියන්නේත් නැහැ. හැබැයි মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් නැත්නම් බහුවගයන් සහිත උපලක්ෂණය. එතනදී මොකද වෙන්නේ? ගුරුවරයා කියන වගුවක් සහ දුරකථන අංක කියන වගුවක් හැදෙනවා. ඊට පස්සේ දුරකථන අංක වගුවට ගුරුවරයාගේ ප්‍රාථමික යතුරු අපි ඉස්සරහට කතා කරනවා මොනවද මේ ප්‍රාථමික යතුරු කියලා? ගුරුවරයා අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන යතුරක්. ඒ යතුරු ඇතුළත් කරනවා දුරකථන අංක වගුවේ. ඔය විදිහට තමයි මේ වගුව අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ. අපි මේවා ඉදිරියට තව දුරටත් කතා කරමු. মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් කොහොමද මේකෙදි අපි මැප් කරන්නේ නැත්නම් එකිනෙක සම්බන්ධ කරන්නේ කියලා. එතකොට එහෙනම් බහුවගයන් සහිත උපලක්ෂණයක් කියන එක පැහැදිලි කරගන්න එකකට වඩා වැඩි අගයන් ප්‍රමාණයක් එන වගු එන උපලක්ෂණයක්. එතකොට ඒක අපිට කියන්න බෑ මෙච්චරක් කියලා. එක්කෙනෙකුට දුරකථන අංක එකක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ගෘහස්ත දුරකථන අංකයකුයි ජංගම දුරකථන අංකයකුයි කාර්යාල දුරකථන අංකයකුයි තියෙන්න පුළුවන්. තව කෙනෙකුට කාර්යාල දුරකථන අංක දෙකක් විතර තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ගෘහස්ත දුරකථන අංකයකුයි ජංගම දුරකථන අංක පහයකුයි තියෙන්න පුළුවන්. ওই විදිහට තියෙනකොට අපිට මේ විවිධ දුරකථන අංක ගබඩා කරන ක්‍රමවේදය තමයි මේ විදිහට බහු අගයන් සහිත උපලක්ෂණය. හතර ව්‍යුත්පන්න උපලක්ෂණ. අපි කියනවා derived attributes කියලා. මේ derived attributes අපි සාමාන්‍ය දත්ත සමුදායක නිරූපණය කරන්නේ නැහැ. කියන්නේ පෙන්වන්නේ නැහැ. හැබැයි ඒකේ අපි තේරුම් ගන්නවා මේක ඕන වෙලාවක හොයා ගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට සරල දේ මේ මම මේ දත්ත සමුදාය වගු ගැන මෙතනදී කතා කරත් වගු නිර්මාණයක් පිළිබඳව සංකල්පීය දත්ත සමුදායේදී කතා කරන්නේ නැහැ. නමුත් මේක ඉදිරියට යද්දී වගුවකට පරිවර්තනය වෙන නිසා ඔයා ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට සාංකල්පීය අධීරයේදී මෙතන අපි පෙන්නනවා මෙන්න මෙහෙම ව්‍යුත්පන්න අගයන් පවතින පුළුවන් කියලා. හරි. මේ ව්‍යුත්පන්න අගයක් කියලා කියන්නේ දැනට පවතින මොනවා හරි උපලක්ෂණයකින් ලබා ගන්න පුළුවන් වෙනත් අගයක්. දැන් උදාහරණයක් විදිහට කෙනෙකුගේ උපන්දිනය අපි හිතමු ශිෂ්‍යයෙකුගේ උපන්දිනය දත් සමුදායක ගබඩා කරලා තියෙනවා නම් ඒ උපන්දිනය හරහා අපිට
වයස ගණනය කර ගැනීම හැකියාව තියෙනවා. ඔව් අපිට සිස්ටම් ඩේට් එකෙන් ගන්න පුළුවන්. සිස්ටම් ඩේට් එකෙන් ගන්නවා නැත්නම් මේ පද්ධතිය තියෙනවනේ දිනයක්. ඒ පද්ධති දිනය හරහා අපි ලබා ගන්නවා අද දිනේ. හරි? දැන් අරගෙන ඊට පස්සේ අද දිනෙන් අපි අඩු කරනවා අර උපන් දිනේ. එතකොට අපිට ලැබෙනවා මෙයාගේ වයස කීයද කියලා. අපිට ඒක ඕන නම් මාස මේ අවුරුද්දයි මාසෙයි දින ගණනයි අතුලත්ව ගන්න පුළුවන් අවශ්‍ය නම් අවුරුද්ද විතරක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ derived attribute එකක් කියලා කියන ওই විදිහට ගබඩා කරලා තියාගෙන තියෙන උපලක්ෂණයකින් අපිට නැවත ලබා ගන්න පුළුවන් වෙනත් අගයක්. හරි. එතකොට මේක භූතාර්ථ සම්බන්ධතා සටහනේ පෙන්වුවාට වගුවකට අතුලත් කරන්න. ඒකට හේතුව තමයි මේ වාගේ ගන්න ඒවා. සමහර වෙලාවට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් මේ දත සමුදාය අද හදන්න කියලා හිතන්නකෝ. එතකොට අපි වයස දැම්මොත් තව අවුරුදු 5කින් මේ පුද්ගලයාගේ වයස අද තියෙන එකමද? නෑ. නෑ. ඒකට අවුරුදු 5ක් එකතු වෙන්න ඕනේ. එතකොට එහෙමනම් අද වයස දාගත්තට කිසි තේරුමක් නෑ. ඒක ලබන අවුරුද්ද වෙනකොට වෙනස් වෙනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට ආයෙ වෙනස් වෙනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට වෙනස් වෙනවා. දැන් මේ එහෙම වුණොත් මේ ඩේටාබේස් එකට ආයෙ ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් පොඩි කෝඩ් එකක් ලියන්න වෙනවා. එයාගේ උපන් දිනය එළඹෙන දවසට අර වයස කියන එක එකකින් වැඩි කරන්න කියලා. එතකොට ඒක ටිකක් සංකීර්ණයි. ඒ වාගේ දත් සමුදාය කළමනාකරණය කරන එක, මෙහෙවන එක, නඩත්තු කරන එක. ඒක නිසා අපි මොකද කරන්නේ? වයස කියන එක දත් සමුදාය තුල ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි වයස ඕන වෙලාවක උපන් දිනය හරහා ලබා ගන්න පුළුවන්. හරි? ඒ වාගේ වට අපි යුත්පන්න උපලක්ෂණ කියලා කියනවා. පස්සෙනික අවසාන උපලක්ෂණ වර්ගයේ යතුරුක් වන උපලක්ෂණ නැත්නම් අපි කියනවා key attributes කියලා. key එකක් කියලා කියන්නේ දත්ත සමුදායක් තුළ කිසියම් භූතාර්ථයක් හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන් උපලක්ෂණ. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඉස්කෝලේක ළමෙක් හඳුරා ගන්න සුදුසුම උපලක්ෂණයක් මට කියන්නකෝ. මොකක්ද? අතුලත් ඇතුළත් වීමේ අංකය. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතුළත් වීමේ අංකය කිව්වොත් ඒ ඇතුළත් වීමේ අංකයට ඉන්නේ එක ළමයයි, ඒ වගේම එක ළමයෙකුට තියෙන්නේ ඒක ඇතුළත් වීමේ අංකයයි. ඒක තව කෙනෙකුට දෙන්නෙත් නැහැ. මේ වගේ සම්බන්ධයක් තමයි දැන තියෙන්නේ. දැන් අපි වෙන දෙයක් ගත්තොත් එමු උදාහරණයක් විදිහට අපි හිතමු ඉස්කෝලේක ශිෂ්‍යෙක් හොයාගන්න යනවා මුල නම පාවිච්චි කරලා. අපි හිතමු පබ්ලික් අනවුන්ස්මන්ට් සිස්ටම් එකකින් කියනවා මෙන්න මේ නම තියෙන ශිෂ්‍යයා කරුණාකරලා කාර්යාලයට එන්න කියලා. අපි හිතමු සහන් කියලා. සහන් කියලා නම තියෙන ශිෂ්‍යයා කාර්යාලයට එන්න කියලා කියනවා අර මේ එමතුම් පද්ධතිය හරහා. එතකොට ඉස්කෝලේ අපි හිතමු ළමයි 2000ක් 2500ක් කියන ඉස්කෝලයක් කියලා මොනව වෙයිද? සහන් කියන නම තියෙන හැමෝම සහන් කියන නම තියෙන හැමෝම කාර්යාලයට එයි. අට වසරෙත් සහන් කෙනෙක් ඉන්න පුළුවන්, නමෙත් ඉන්න පුළුවන්, 11ෙත් ඉන්න පුළුවන්, 13ෙත් ඉන්න පුළුවන්, ඔය ඔක්කොම ලයි. එහෙනම් ඒකෙන් අපිට තේරෙනවා මේකෙන් අනන්‍යව අපි අඳුරා ගන්න බෑ. මේ නමෙන් අනන්‍යව අඳුරා ගන්න බෑ ශිෂ්‍යයෙක් කියලා. ඒ වගේම තව දෙයක් කිව්වොත් එහෙම අපි හිතමු ලිපිනේ කියනවා කියලා. අපි හිතමු නම්බර 215 ගලගෙදර පටුමග කඩුගස්සොට කියලා. හරි. එතකොට මේ ලිපිනේ ජීවත් වෙන නැත්නම් මේ ලිපිනේ ඉන්න ළමයා ඉන්න කියලා ඔන්න කියනවර වාගේ. එතකොට මොනවා වෙයිද? ගොඩක් එයිද? ඒ ගෙදර තව කවර හරි ඉන්නවද? අන්න හරි. ඒක තමයි වැදගත්. එන්න එතන වියතිරේකයක් තියෙනවා. එක ගෙදරින් ළමයි කීප දෙනෙක් වෙන අවස්ථාවක් තිබ්බොත් නැත්නම් ඒ ගෙදර තවත් ළමයි සහෝදර සහෝදරියෝ ඒ ඉස්කෝලේට මෙ යනවා නම් ඒ දෙන්නේ තුන් දෙනෙක් එයි. එහෙනම් ඔයාලට පැහැදිලි ඒකෙනුත් අඳුරා ගන්න බෑ අනන්නේ. හැබැයි කිව්වොත් ඒ මෙන්න මේ ඇතුළත් වීමේ අංකය දරන ශිෂ්‍යයා වහාම කාර්යාලයට එන්නේ කියලා අනිවාර්යෙන් එන්නේ එක නම තමයි. ඒකට හේතුව ඇතුළත් වීමේ අංකය කියන ඒවා දෙතුන් දෙනෙකුට දීලා නැහැ. ඒක එකම අංකය. ඒක නිසා අනන්‍යව අඳුරා ගන්න පුළුවන් අපිට අදාළ පුද්ගලයා. ඒතකොට ඒ වාගේ අපිට අනන්‍යව අඳුරා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඒවට අපි කියනවා යතුරු උපලක්ෂණ කියලා. දැන් කතා කරන්න ඕන සම්බන්ධතාවය නැත්නම් relationships. රිලේෂන්ෂිප් කතා කරද්දී මේකේ ඩිග්‍රී එක නැත්නම් සම්බන්ධතා මාත්‍රය කියන එක හරි වැදගත්. එතකොට සම්බන්ධතා මාත්‍රය අනුව ආකාර තුනක සම්බන්ධතාවයන් අපිට තියෙනවා. එකක් තමයි ඒකීය සම්බන්ධතාවය. අපි ඒකට කියනවා යූනරි නැත්නම් රිකර්සිව් රිලේෂන්ෂිප් කියලා. දෙවෙනි එක
द्वित्व සම්බන්ධතාවය නැත්නම් බයිනරි රිලේෂන්ෂිප් කියලා කියනවා. තුන්වෙනි එක තෘතීය සම්බන්ධතාවය ටර්නරි රිලේෂන්ෂිප් කියලා කියනවා. අපි බලමු එකිනෙක මේවා මොනවද කියලා. ඔය තියෙන්නේ යූනරි රිලේෂන්ෂිප් නැත්නම් ඒකීය සම්බන්ධතාවය. බලන කිසියම් භූතාර්ථයක් එම භූතාර්ථයටම වෙනත් අයරකින් සම්බන්ධ වෙනවා. උදාහරණයක් මේකේ තියෙන ශිෂ්‍යාසා ශිෂ්‍යාසා ශිෂ්‍ය නායකයා සම්බන්ධය ගත්තා. දැන් ශිෂ්‍ය නායකයා වෙන්නේ ශිෂ්‍යයෙක්. හරි. හැබැයි ශිෂ්‍ය නායකයාට ශිෂ්‍යයාට වැඩි යම් වරප්‍රසාද ඉස්කෝලේක තියෙනවා. එතකොට යම් දත්ත ප්‍රමාණයක් අතුලත් වෙන්න ඕනේ ශිෂ්‍ය නායකයා කියන කෙනාට ශිෂ්‍යයාට වඩා. එතකොට එහෙම ගත්තාම මේ සම්බන්ධතාවය අපිට නිරූපණය කරන්න පුළුවන් ශිෂ්‍යයා අධීක්ෂණය කරයි ශිෂ්‍යයා. ඒ කවුද අධීක්ෂණයට පත් වෙන ශිෂ්‍යයා තමයි සාමාන්‍ය ශිෂ්‍යයා. අධීක්ෂණය කරන ශිෂ්‍යයා තමයි ශිෂ්‍ය නායකයා. එතකොට දත් සමුදාය වගු නිර්මාණයේදී මේකත් සැලකිල්ලට ගන්න ඕන. මොකද ශිෂ්‍යයා සහ ශිෂ්‍ය නායකයා කියන්නේ දෙන්නම ශිෂ්‍යෝ තමයි ඉස්කෝලේ. හැබැයි අරයා ඊට එහා ගිය සම්බන්ධතාවයක් එයාට පාසලට තියෙනවා. නැත්තම් වරප්‍රසාද ඊට වඩා වැඩියෙන් තියෙනවා. එතකොට ඒවා අඳුර ගන්න පුළුවන් මේ වගේ ඒකීය සම්බන්ධතාවයක් හරහා. හරි. දැන් මේක අපි ගත්තොත් එහෙනම් අධීක්ෂණය කරයි කියන එක ඕනනම් මෙන්න මේ අන්ත දෙකේ මේ මේ රේඛාවෙන් නම් කරන්න පුළුවන් අධීක්ෂණය කරයි කියලා මේ රේඛාවේ නම් කරන්න පුළුවන් අධීක්ෂණයට ලක් වෙයි කියලා. මොකද ශිෂ්‍යෙක් තම අධීක්ෂණයට ලක් වෙන්නේ ශිෂ්‍යෙක් තම අධීක්ෂණය කරන්නේ. එතකොට ඒ විදිහට නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඊළඟට ද්විත්ව සම්බන්ධතාවය නිරූපණය කරනවා මෙන්න මේ විදිහට භූතාර්ථ දෙකක් තියෙනවා සම්බන්ධතාවයක් එකක් තියෙනවා. එතකොට ඕකට කියනවා අපි බයිනරි රිලේෂන්ෂිප් අපිට බහුලව දක ගන්න පුළුවන් සම්බන්ධතාවයන් වෙන්නේ ද්විත්ව සම්බන්ධතාවය. එතකොට මේකේ බලන්න ශිෂ්‍යයා ඇතුළත් වේ පන්තිය. මේක දෙපැත්තටම කියවන්න පුළුවන් වෙන්න ඕනේ ශිෂ්‍යයා කිසියම් පන්තියකට ඇතුළත් වේ. ඒ වගේම පන්තියක සිසුන් ඇතුළත් වේ. ওই විදිහට දෙපැත්තටම කියවන්න පුළුවන් පොදු ක්‍රියාපදයක් තමයි මෙතන යෙදෙන්නේ. ක්‍රියාපදයකින් අපිට අඳුර ගන්න පුළුවන් මේ තියෙන්නේ මේකේ සම්බන්ධතාවය කියලා. හරි. එතකොට එක් භූතාර්ථයක් තවත් එක් භූතාර්ථයක් සමග පමණක් සම්බන්ධ වීම මේ විදිහට ද්විත්ව සම්බන්ධතාවයෙන් නිරූපණය කරනවා. ඊට පස්සේ තෘතීය සම්බන්ධතාවය ඔන්න එතකොට මේ ආකාර සම්බන්ධතාවයන් තුනක් විතරයි භූතාර්ථ සම්බන්ධතා සටහනක් පවතින පුළුවන් එකක් තමයි ඒකීය සම්බන්ධතාවය දෙක ද්විතීක සම්බන්ධතාවය ද්විතීය සම්බන්ධතාවය සහ තෘතීය සම්බන්ධතාවය මීට එහා හතරක් තියෙන සම්බන්ධතාවයන් එහෙම තියෙන්න බෑ දැන් මේකේ ඔයාලට පේනවා මෙතන තව හිස් පෝට් එකක් නැතන් තුඩුවක් තියෙනවා හැබැයි එතෙන්ට තව එකක් සම්බන්ධ කිරීමේ හැකියාවක් නැහැ මොකද එහෙම භූතාර්ථ වර්ගයක් නැතන් භූතාර්ථ සම්බන්ධතා සටහන් ආකෘතියක් අපි ගාව නැහැ අපිට නැහැ අපිට තියෙන්නේ මූලික වශයෙන් ආකාර තුනක සම්බන්ධතාවයන් විතරයි එතකොට මේක ගත්තොත් එහෙම භූතාර්ථ තුනක් එකිනෙක සම්බන්ධ වෙන්න පුළුවන් හරි ඒකේ කියනකොට කියන්නේ එක් භූතාර්ථයක් තවත් භූතාර්ථ දෙකක් සමග සම්බන්ධ වෙනවා හරි හැබැයි මේකෙදී සියල්ලටම පොදු සම්බන්ධතාවයක් පැවතිය යුතු උදාහරණයක් විදිහට අපි දැන් මෙතන ගුරුවරයා සම්මන්ත්‍රණ සහ පන්ති කියන භූතාර්ථ තුන සම්බන්ධ වෙලා තියෙනවා පවත්වයි කියන සම්බන්ධතාවයත් එක්ක හරි එතකොට මේකේ නම් අපි ගත්තොත් එහෙම ගුරුවරයා සහ සම්මන්ත්‍රණ අතර අපි මේකේ ඉස්සරහට කතා කරනවා කාඩිනලිටි එක නැත්තම් සම්බන්ධතාවයේ ගණීයතාවය ගණීයතාවය කියලා කියන්නේ මේ එක භූතාර්ථයක් තවත් භූතාර්ථ කීයක් එක සම්බන්ධ වෙනවද කියලා එක් භූතාර්ථයක එක් ලක්ෂණ දැන් අපි ගත්තොත් එක් ශිෂ්‍යෙක් දැන් අපි හිතමුකෝ පන්තියයි ශිෂ්‍යයයි අතර සම්බන්ධතාවය හරි දැන් උදාහරණයක් ගත්තොත් පාසලක ඕනෑම ශිෂ්‍යෙක් ගත්තොත් එයා ඉන්නේ එක පන්තියක විතරයි හරි උදාහරණයක් අපි හිතමුකෝ x කියන ශිෂ්‍යයා කියලා එයා 6 එකේ ඉන්න පුළුවන් d කියන ශිෂ්‍යයා ගම් එයා 8 e එකේ ඉන්න පුළුවන් ඊට පස්සේ b කියන ශිෂ්‍යයා ගත්තොත් එයා 9 d එකේ ඉන්න පුළුවන් ඔය වාගේ හැම වෙලාවෙම එක ශිෂ්‍යයෙක් ඇතුළත් කරන එක් පන්තියකට විතරයි ස්කෝලේ හැබැයි පන්තියක් ගත්තොත් අනිත් පැත්තේ සම්බන්ධතාවය බැලුවොත් මං ඉස්සරහා සම්බන්ධතාවට යනකම් මෙන්න මේ ශිෂ්‍යයා සහ පන්තිය ගත්තොත් ඒතොර ශිෂ්‍යයා පැත්තෙන් ගබ් බලනකොට මේ ශිෂ්‍යයා පැත්තෙන් බලනකොට එයා ඉන්නේ එක පන්තියක විතරයි මේ පැත්තට
අනිත් පැත්තට ගත්තාම එක පන්තියක් ගත්තාම මේක ශිෂ්‍යෝ එක්කනයි දින්නේ ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ අන සම්බන්ධතාවය වෙනස් වෙනවා එක් පන්තියක් ගත්තොත් ඒකේ ශිෂ්‍යෝ ගොඩක් ඉන්න පුළුවන් බහුලව ඉන්න පුළුවන් එතකොට ඒ වගේ සම්බන්ධතාවයක් තමයි එතන තියෙන්නේ අපි ඒකට කියනවා ගණීයතාවය කියලා නැත්නම් කාඩිනැලිටි කියලා කියනවා එතකොට ගණීයතාවය අනුව මේක අපිට අඳුරා ගන්න වෙනවා දැන් මම කිව්වේ ගුරුවරයා සහ සම්මන්ත්‍රණ අතර මෙතන ගුරුවරයා සහ සම්මන්ත්‍රණ අතර සම්බන්ධතාවයේ ඒක බහුණං ඒ කියන්නේ එක් ගුරුවරේ සම්මන්ත්‍රණ ගොඩක් පවත්වනවා ඒ වගේම එක සම්මන්ත්‍රණයක් පවත්වන්නේ එක් ගුරුවරයෙක් විසින් පමණක් නම් ඒ සම්බන්ධතාවයෙම තියෙන්න ඕන පන්ති වලට හරි දැන් පන්ති අතර සම්බන්ධතාවය අපි තමු බහුබහු කියලා ඒ කියන්නේ එක් ගුරුවරයෙක් පන්ති ගොඩක් පවත්වනවා එක් පන්තියක් ගුරුවරු කීප දෙනෙක් එකතුලා පවත්වනවා කියලා එතකොට ඒ සම්බන්ධතාවය මේ තෘතිය ආකෘතියට දාන්න බෑ තෘතිය ආකෘතියට දානෝ නම් ඔක්කොම එහෙනම් බහුබහු වෙන්න ඕන උදාහරණයක් එක් ගුරුවරයෙක් ගත්තාම එයා සම්මන්ත්‍රණ ගොඩක් පවත්වනවා හරි අපි හිතමුකෝ එක් ගුරුවරයෙක් ඒ කියන ගුරුවරයා කියලා මෙයා ඕ ලෙවල් වලට සම්මන්ත්‍රණ කරනවා ඒ ලෙවල් වලට සම්මන්ත්‍රණ කරනවා මේ වසමට අදාළව කියලා හිතමු ඊට පස්සේ මේ සම්මන්ත්‍රණයක් ගත්තොත් එක සම්මන්ත්‍රණයක උදේවරුක එක ගුරුවරයෙකු ගන්නවා හවස්වරේ තව ගුරුවරයෙකු ගන්නවා එහෙනම් සම්මන්ත්‍රණ වලට ගුරුවරු කීප දෙනෙක් සම්බන්ධ වෙනවා එහෙනම් බහුබහු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ මෙතන හරි මේක නම් කර මේක නිරූපණය කරන්න ගිහම මෙතනත් එම් වැටෙන්න ඕන මෙතනත් එම් වැටෙන්න ඕන හේතුව බහුබහු සම්බන්ධතාවයක ගුරුවරයෙක් සම්මන්ත්‍රණ ගොඩක් කරනවා එක් සම්මන්ත්‍රණයක් ගුරුවරු ගොඩක් විසින් කරනවා ඒ සම්බන්ධතාවයෙම තියෙනවා නම් පන්ති අතර එක පන්තියක් ගුරුවරු ගොඩක් විසින් කරනවා හරි එක ගුරුවරයෙක් පන්ති ගොඩක් කරනවා අන්න බහුබහු සම්බන්ධතාවයක් දැන් මේක කිසි ප්‍රශ්නයක් නැතුව තෘතිය සම්බන්ධතාවයක තියන්න පුළුවන් හැබැයි මෙතන බැරි වෙලා හරි එක් ගුරුවරයෙක් එක් පන්තියයි කරන්නේ එක් පන්තියක් එක් ගුරුවරයෙක් විසින් පමණයි කරන්නේ ඒක ඒක සම්බන්ධයක් තියෙනවා නම් මේ තෘතිය සම්බන්ධතාවය තියන්න බෑ එයි මෙතන ඒක බහු සම්බන්ධයක් සම්බන්ධනයි ගුරුවරයෙ අතර ගුරුවරයෙ පන්තිය අතර ඒක ඒක සම්බන්ධයක් එතකොට ඒ වගේ සම්බන්ධතාවයක් මේකේ තියන්න බෑ එහෙමනම් මේ පැත්තත් එක්කෝ ඒක ඒක සම්බන්ධයක් වෙන්න ඕන නැත්නම් මේ පැත්තත් ඒක බහු සම්බන්ධයක් වෙන්න ඕන ඔන්න ඔය විදිහට තමයි භූතාර්ථ සම්බන්ධව සටහන් වල තෘතිය සම්බන්ධතාවේ නිරූපණය කරන්නේ ඊළඟට අපි කතා කරනවා සම්බන්ධතාවයේ තුල සහභාගීත්වය participation in relationship කියලා කියනවා නැත්නම් කොහොමද මේ සම්බන්ධතාවයට මේකේ සංරචක සම්බන්ධ වෙන්නේ කියලා බලනවා එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා අර්ධ සම්බන්ධතාවය නැත්නම් අර්ධ සහභාගීත්වය සහ පූර්ණ සහභාගීත්වය ඒ කියන්නේ මේ සමහරුන්ට දැන් මේ මේකේ තියෙන entity set එක අපි කියවන entity set එක කියලා කියන්නේ කිසියම් entity එකක තියෙන උපරිම අවයව ගන්න පාසලක නම් ශිෂ්‍යෝ 1000ක් ඇතුළත් නම් ඒ ශිෂ්‍යෝ 1000ම ඒ ශිෂ්‍යෝ 1000ටම අයත් මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඒ සම්මත පූර්ණ සහභාගීත්වය හරි උදාහරණයක් විදිහට අපි ගත්තොත් හැම ශිෂ්‍යයෙක්ම පන්තියකට ඇතුළත් වෙනවා ඒක පූර්ණ සහභාගීත්වය හැම ශිෂ්‍යයෙක්ම පන්තියකට ඇතුළත් හරි හැබැයි අපි ගත්තොත් ශිෂ්‍යෙක් කිසියම් ක්‍රීඩාවකට ඇතුළත් වෙනවද නැද්ද කියන එක එතන ඇතුළත් නොවෙන්න පුළුවන් සමහරට ඒ ක්‍රීඩාවට දක්ෂතා නැති නිසා හරි ඒ ක්‍රීඩාවට අකමැති නිසා හරි එයා සම්බන්ධ වෙන්නේ එතකොට පාසලක ශිෂ්‍යෝ 1000ක් ගත්තොත් ওই 1000න් 1000ම ක්‍රීඩාවකට සම්බන්ධ වෙනවා කියන එක ප්‍රායෝගික නැහැ. සමහරු බොහෝ විට මගහැරලා ඉන්නවා වෙන්න පුළුවන් අසනීප නිසා ක්‍රීඩා කරන්න නැහැ වෙන්න පුළුවන්. එතකොට ඒකට අපි කියන්නේ අර්ධ සහභාගීත්වය. හරි? හැබැයි ශිෂ්‍යයා සහ පන්ති අතර සහභාගීත්වය අනිවාර්යෙන් පූර්ණ සහභාගීත්වයක්. හේතුව හැම ශිෂ්‍යෙක්ම ඔය තියෙන භූතාර්ථ කුලකේ ශිෂ්‍යයා කියන භූතාර්ථ කුලකේ ඉන්න හැම ශිෂ්‍යෙක්ම 1000ක් ඉන්නවනම් 1000ම පන්තියකට ඇතුළත්. හරි? එතකොට ඒ වාගේ සම්බන්ධතාවයක් තමයි මේකෙදි කතා කරන්නේ සහභාගීත්වය කියලා. සම්බන්ධතාවයේ සඳහා භූතාර්ථ කුලකේ සියලුම අයිතමයන් සම්බන්ධ වීම පූර්ණ භූත පූර්ණ සහභාගීත්වය ලෙස හඳුන්වනවා. ඒක රේඛා දෙකකින් නිරූපණය කරන පූර්ණ සහභාගීත්වය. දැන් බලන්න මේකේ පුද්ගලයා සහ මෝටර රථය අතර සම්බන්ධතාවයක් කියනවා. හරි. එතකොට පුද්ගලයාට මෝටර රථයක් අයත් වේ. මෝටර රථය පුද්ගලයාට හිමි වේ. නැත්නම් අයත් වේ කියලා දෙපැත්තට කියවන්න පුළුවන්. එතකොට මෝටර රථය
අයත්වේ කියන එක මෝටරත්වයක් තියනවා නම් කිසියම් මෝටරත්වයක් තියනවා නම් අපි හිතමු ලංකාව තුළ ලියාපදිංචි කරපු මෝටරත්වයක් තියනවා කොහේ හරි කියලා එතකොට අපි හිතමු පාරක නවත්තල තියනවා කියලා ඒක බැලුවොත් ඒකට අයිති පුද්ගලෙක් ඉන්න මොන එයා පුද්ගලෙක් වෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන් ඒකට අයත් වාහනයක් වෙන්න පුළුවන් කොහොම හරි ලියාපදිංචි කරපු නැත්නම් නම්බර් ප්ලේට් එකක් තියෙන ඕනෑම වාහනයක් ගත්තොත් ඒකේ අයිතිකාරයෙක් ඉන්න මොන ඒකයි මේකේ අයත්වේ කියන සම්බන්ධතාවයට ඉරි දෙකක් ගහලා තියෙන්නේ මෝටරත්වය අයත්වේ පුද්ගලයාට ඊට පස්සේ පුද්ගලයා පැත්තෙන් අයත්වේ කියන එකට තනි ඉරක් තියෙන්නේ ඇයි ඒකට හේතුව පුද්ගලයාට මෝටරත්වයක් හැම වෙලාවෙම අයත් නොවෙන්නත් පුළුවන් ඒ කියන්නේ මෝටරත්වයක් හිමි නොවන පුද්ගලයා ඕන තරම් ඉන්න පුළුවන් හරි එතකොට ඒක නිසා එතනදී සම්බන්ධතාවයේ තනි ඉරකින් පෙන්වනවා निरूपणे करण आकार देखा पूर्ण सहभागी प्रश्न संधान करण विधि अनिवार्य බලමු මොකද්ද මේ කියලා කිසියම් සම්බන්ධතාවයකට සහභාගී වෙන භූතාර්ථ ගණනයි හරිද ඒ කියන්නේ මොනවා හරි භූතාර්ථයක් එක්ක ගනුදෙනු කරන අනික් භූතාර්ථයේ සංරචක ගන්න කොච්චරද කියලා සිද්ධි ගන්න කොච්චරද කියලා තමයි මේකේ කියන්නේ මං ඉස්සරහට යන්න මේකේ ආකාර තුනක් තියෙනවා සම්බන්ධතාවේ නිරූපණය කරන ඒක ඒක සම්බන්ධතාවේ ඒක බහු සම්බන්ධතාවේ බහු බහු සම්බන්ධතාවේ හරි 1 to 1 relationship 1 to many relationship many to many relationship මේක සඳහන් කරන ආකාරයත් බලන්න ඒක ඒක සම්බන්ධතාවේ එක අර අනුපාත විදියට පෙන්වන්නේ එක එක කියලා ඊට පස්සේ එක m කියලා ඊළඟ සම්බන්ධතාවයේ 1 to many කියන එක ඊට පස්සේ mn දැන් many to many කියන එකට mm දාන්නේ සාම්ප්‍රදායිකව ඒක නිරූපණය කරන්න m සහ n එක පැත්තකට m දැම්මත් අනිත් පැතර n හරි බලමු මේ කොහොමද කරන්න කියලා මේ තියෙන්නේ ඒක ඒක සම්බන්ධතාවයේ බලන්න ශිෂ්‍යා පාඨමාලාව මේකට අනුව ගත්තොත් දැන් මේවා හැම වෙලාවෙම ප්‍රායෝගික වෙන්න බෑ මොකද සමහර වෙලාවට ඔයාට දෙන ප්‍රශ්නය තුල විශේෂිතාකාරයකට තියෙන්න පුළුවන් මේක මම පෙන්නන්නම්කෝ දැන් මේක බලන්න මේක කියවන්නේ මෙහෙමයි දැන් මේ පැත්තේ නම් බලද්දී ශිෂ්‍යා සහ පාඨමාලාවේ සම්බන්ධයෙන් මේ පැති තියෙන්නේ ඔන්න ශිෂ්‍යා එක් පාඨමාලාවට එක් ශිෂ්‍යෙක් අපි මේ හැම වෙලාවෙම ගන්න එකක් කියන එක මෙතන මොන සංකේතය තිබ්බත් මෙතන කොහොම නිරූපණය කරලා තිබ්බත් එක තිබ්බත් එම් තිබ්බත් මොකක් තිබ්බත් අපි මෙතන කියන්නේ එක් ශිෂ්‍යයෙක් කියලා තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ එක පැත්තකින් ගන්නව එක ඉන්ස්ටන්ට් එකක්. නැත්තම් එක සිද්ධියක් ගත්තාම ඒකත් අනුව අනිත් පැත්තේ සිද්ධි කියක් සම්බන්ධ වෙනවා කියලා තමයි බලන්නේ. එහෙනම් මේක කියන්නේ එක් ශිෂ්‍යෙක් එක් පාඨමාලාවකට ඇතුළත් වෙයි. ඒ එක් කියන්නේ මේක නිසා. එක් ශිෂ්‍යෙක් එක් පාඨමාලාවක් කියන්නේ මෙන්න මේක නිසා. එක් පාඨමාලාව. පාඨමාලාවට තියෙන සම්බන්ධතාව මෙතන පෙන්නන්නේ. හොඳට මතක තියාගන්න. ශිෂ්‍යයාගේ සම්බන්ධතාවයේ පෙන්න ශිෂ්‍යයා සහ පාඨමාලාව අතර පාඨමාලා කීයකට සම්බන්ධ වෙනවද කියලා පෙන්වන්නේ පාඨමාලාව. මෙතන නෙමෙයි. හරි මේක වෙන සම්බන්ධයක්. මේක බැලුවොත් එක් ශිෂ්‍යෙක් එක් පාඨමාලාවකට ඇතුළත් වේ. හරි අපි ගම්මුකෝ මොනවා හරි පාඨමාලාවක් කරන්න යනවා. එතනදී කියනවා ඔයාට එක පාඨමාලාවක් විතරයි කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔය මොකක් හරි අපි ආයතනයකට ගියා පාඨමාලාවක් හදාරන්න කියලා. එතකොට එයාලා කියනවා රයිට් මෙන්න මෙහෙම පාඨමාලා ගොඩක් තියෙනවා අපේ ආයතනයේ. හැබැයි ඔයාට ලියාපදිංචි වුණොත් එකට විතරයි. උදාහරණයක් විදිහට කැම්පස් ඇප්ලිකේෂන් පුරවනකොට ඔයාගෙන් අහනෝනේ කැම්පස් එකේ පාඨමාලාව නැත්නම් ඩිග්‍රී එක මොකද්ද කියලා. එතකොට ඔයාට එකම කැම්පස් එකේ ඩිග්‍රී පහක් එක වැර කරන්න බෑ. නැත්නම් ඩිග්‍රී දෙකක් කරන්න බෑ. ඒගොල්ලෝ කියනවා ඔයා ලියාපදිංචි වෙනවා නම් ඔයා මෙන්න මේ ඩිග්‍රී එකට ලියාපදිංචි වෙන්න ඕන. शिष्यागे संबंधे मुका बल मे पैदा
අපි ගන්නවා ඒක එක් පාට මාලාවක් එක් පාට මාලාවක් කියන්නේ මෙතන එක තියෙන නිසා නෙමෙයි හැම වෙලාවෙම එක පාට මාලාවක් අනිත් පැත්තේ ශිෂ්‍යෝ කී දෙනෙකුට සම්බන්ධ වෙනවද කියලා තමයි බලන්නේ හැම වෙලාවෙම එකක් අරගෙන බලන්නේ එතකොට මෙතන බලලා එක් පාට මාලාවක් තුල ශිෂ්‍යයන් එක්කෙනෙක් ඇතුළත් වෙයි ඔන්න ප්‍රායෝගික නොවන තත්වයක් ඒ කියන්නේ සාමාන්‍ය මේක ප්‍රායෝගික ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි පාට මාලාවද අපි විශ්වවිද්‍යාල පාට මාලාවක් ආයතුම් කරොත් එක ශිෂ්‍යයෙකුට අයදුම් කරන්න පුළුවන් එක පාඩම මාලාවයි තමයි. හැබැයි ඒ පාඩම මාලාවට තව ශිෂ්‍යෝ 10 ගණක් ඉන්නවා. එතකොට එහෙනම් මෙතන වෙන්න ඕනේ සාමාන්‍ය ලෝකේ නම් M වැටෙන්න ඕනේ. මෙනි කියලා. හැබැයි මම මෙතන දාලා තියෙන්නේ 1 කියලා. එහෙම වෙන්න පුළුවන් අතිවිශේෂ අවස්ථාවල. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ ඉන්ඩිවිජුවල් ක්ලාස් විතරක් කරනවා. හරි? ඒ කියන්නේ එක ගුරුවරයා ඉන්නේ, එක ශිෂ්‍යයා ඉන්නේ. හරි? ඒ වගේ අවස්ථාවක මේක හරි. ශිෂ්‍යෝ පාඨමාලා ඇතුළත් වෙන්න පුළුවන් එකයි. එක පාඨමාලාවක විතරයි. ඒක ඉන්ඩිවිජුවල් පාඨමාලාව. එතකොට ඒකේ ඉන්නේ එක ශිෂ්‍යෙක් විතරයි. හරි. පල්ලෙයා පෙන්වන්නේ ශිෂ්‍යයා සහ පාඨමාලා අතර බලනවා. අමල්, කමල්, විමල් කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ල කෝස් නම්බර් 8, කෝස් නම්බර් 14, කෝස් නම්බර් 22 කියලා කෝස් තුනක් සම්බන්ධ වෙලා දෙනවා. හැබැයි එක්කෙනෙක් එක කෝස් එකක් විතරයි කරන්නේ. ඊළඟට දෙවෙනි සම්බන්ධතාවය. ඒක බහු සම්බන්ධතාවය. ඔන්න බලන්න. ඒකෙදි තියෙනවා මේ පැතර එම් දාලා. ඒ කියන්නේ ශිෂ්‍යයා පාඨමාලා කිහිපයකට සම්බන්ධ වෙනවා. බලන්නකෝ මෙතන නිදසුනේම තියෙනවා අමල් කියන එකනා C8 කියන පාඨමාලාවයි C14 කියන පාඨමාලාවයි දෙකම හදාරනවා. විමල් කියන එකනා C22 හදාරනවා. මේකේ තේරුම තමයි එහෙනම් එක ශිෂ්‍යයෙකුට පාඨමාලා කිහිපයකට අතුලත් වෙන්න පුළුවන් කියන එකයි. නැත්තම් මෙයා කොහොමද මේ දෙකකට අතුලත් වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මේක කියවනවනම් මේ විදිහට එක් ශිෂ්‍යෙක් පාඨමාලා කිහිපයකට ඇතුළත් වෙයි. ඔන්න එක සම්බන්ධයක්. ඊට පස්සේ මේ පැත්තෙන් නම් අපි කියවනවා එක් පාඨමාලාවක්. දැන් බලන්න මෙතන මෙනි තියෙන්නේ. හැබැයි ඒත් කියන්නේ අපි එක් පාඨමාලාවක්. මොකද එක පාඨමාලාවකට සම්බන්ධ තමයි බලන්නේ. එක් පාඨමාලාවකට එක් ශිෂ්‍යෙක් ඇතුළත් වෙයි. දැන් මොකද්ද මේ? දැන් අර ඉන්ස්ටිටියුට් එකේම තියෙන දෙයක්. ඒ කියන්නේ පාඨමාලාවකට ඉන්න එක ළමයයි ගුරුවරයයි ළමයයි විතරයි ඉන්නේ මෙතනත්. හරි. හැබැයි මෙයාට පාඨමාලා කීපයක් කරන්න පුළුවන්. උදාහරණයක් මෙයා ප්‍රෝග්‍රෑමින් පාඨමාලාවේ වෙබ් ඩෙවලොප්මන්ට් පාඨමාලාවේ ඉගෙන ගන්නවා කියලා හිතන්නක. හැබැයි ඒ දෙකටම ඉන්නේ එක ශිෂ්‍යෙක් විතරයි. එයා විතරයි ගන්නෙ. දැන් තව ශිෂ්‍යෙක් ඉන්න පුළුවන්. විමල් කියන එකනත් වෙබ් ඩෙවලොප්මන්ට් කරනවා වෙන්න පුළුවන්. හැබැයි එයාට කරන්නේ අමල් එක්ක නෙමෙයි. අමල්ට කරන්නේ වෙනම නැත්නම් අමල්ට උගන්වන්නේ වෙනම විමල්ට උගන්වන්නේ වෙනම ඒ විදිය සම්බන්ධයක් තමයි මෙතන තියෙන්නේ. එහෙම ආයතන තියෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට දින එක හැම වෙලාවෙම හිතලා කියන්න බෑ රයිට් ආ පාඨමාලාවක් කියලා කියන්නේ මේකේ අනිවාර්යෙන් ළමයි ගොඩකට තමයි පාඨමාලාවක් කරන්නේ. එක ශිෂ්‍යෙකුට එක පාඨමාලාවක් නැත්නම් එක ශිෂ්‍යෙකුට පාඨමාලා ගොඩයි කියලා එහෙම හිතුවත් වැරදි. මොකද ප්‍රශ්නේ දෙන විදිහට ඔයා උත්තරේ ලියනවා. හරි. එතන කිව්වොත් එහෙම එක් පාඨමාලාවකට එක් ශිෂ්‍යෙක් විතරයි, එක් ශිෂ්‍යෙක් එක් පාඨමාලාවකට විතරයි. ওই විදිහට කිව්වොත් අනිවාර්යෙන් 1 to 1 රිලේෂන්ෂිප් එකක් අවබෝධ කරගන්න ඕන. මෙතන 1 to many එකක් තියෙනවා. එක් ශිෂ්‍යෙක් පාඨමාලා කිහිපයකට සම්බන්ධ වෙනවා. එක් පාඨමාලාවක් එක් ශිෂ්‍යෙක් විසින් හදාරන තුලත් වෙනවා. මොන ඔය වගේ සම්බන්ධතාවයක්. මෙතන ඇතුළත් වේ කියන එක උනම් හදාරනු ලැබී ලියාපදිංචි වේ ඕන එකක් දාන්න පුළුවන්. මොකද ඒකේ වචනේ දෙන්නේ නැහැ දාන්න ඕනේ. ඔයා හොයා ගන්න ඕනේ. දැන් මේ භූතාර්ථ දෙන්නෙත් නැහැ. භූතාර්ථ ටික කියනවා කියාගෙන යනවා මං අන්තිමේට ඔයාලට එක්සර්සයිස් එකක් විදියට දෙන්නම්. ඒකේ තේරෙයි මේ භූතාර්ථ ටිකයි ඔක්කොම තියෙනවා තැන් තැන් වල සම්බන්ධතාවයන් ටික. ඔයා මේක හොයාගෙන භූතාර්ථ මොනවද සම්බන්ධතාවයන් මොනවද කියලා අයියා ඩයග්‍රෑම් එකට දාගන්න ඕන. එතකොට එනං ඔන්න දෙවන සම්බන්ධතාවය 1 to many එක. අවසාන සම්බන්ධතාවය many to many. මං කිව්වා එක පැත්තක් එම් දැම්මොත් අනිත් පැත්ත n තියෙන්නේ කියලා. එතකොට මේ වාගේ සම්බන්ධයක් තියෙන බලන්න දැන් මේකේ දිනවා අමල්ට පුළුවන් C8 එකයි C14යි දෙකම කරන්න. අනිත් පැත්තට C14 කියන කෝස් එක බලන්නකෝ. ඒක අමලුත් කරනවා විමලුත් කරනවා. එහෙනම් ඒකේ තේරුම මේක තමයි ප්‍රායෝගික. ඒ කියන්නේ ලංකාවේ පන්ති කරන ආයතන ගත්තොත් එහෙම ප්‍රායෝගිකවම සිද්ධ වෙන දේ තමයි මේ. මෙතන කිව්වොත් එහෙම කොහොමද කරන්න කියලා මම ආයෙත් ගන්නවා එක් ශිෂ්‍යෙක්. එක් ශිෂ්‍යෙක් පාඨමාලා කීපයකට ඇතුළත් වෙයි. නේ පාඨමාලා කීපයකට එන්නේ තියෙන්නේ. එක් ශිෂ්‍යෙක් පාඨමාලා කීපයකට ඇතුළත් වෙයි. මේ පැත්තෙන් ගත්තොත් එක් පාඨමාලාවක් සඳහා සිසුන් කීප දෙනෙක් ඇතුළත් වෙයි. නැත්නම් සිසුන් බොහෝ ගණනක්
ඇතුළත් දෙපැත්තම මෙනි ටු මෙනි ඒක මේකෙන් තේරුම් ගන්න පුළුවන් අමල් කියන එකනට කෝස් දෙකක් කරන්නත් හැකියාව තියෙනවා C14 කියන කෝස් එකේ අමල් සහ විමලුත් තියෙනවා ඒක නිසා මෙනි ටු මෙනි රිලේෂන්ෂිප් එකක් තමයි මෙතන තියෙන්නේ right එහෙනම් ඔන්න භූතාර්ථ සම්බන්තා සටහන් වල සිද්ධාන්ත කොටස තියරි පාට් එක ඉවරයි ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ මේක එච්චර අමාරු නැහැ මේ පාඩම ඒක නිසා තමයි මම මේක අපි වෙබිනර් එකකින් කරමු කිව්වේ මේකේ සාරාංශය ආයෙත් බලමු මොනවද තියෙන්නේ කියලා භූතාර්ථ සම්බන්තා සටහන් නිර්මාණය කිරීම පළවෙනියටම කරන්න ඕන දේ තමයි පද්ධතිය තුල ඇති භූතාර්ථ හඳුනා ගන්න පද්ධතිය තුල භූතාර්ථ හඳුනා ගන්න ඕන ඒ කියන්නේ ඔයාලට දීලා තියෙන ගැටලුවේ භූතාර්ථ හඳුනා ගන්න ක්‍රමය තමයි සර්වනාම පද මොනවද කියලා ඔයාලට ඕනනම් ඒ ගැටලුව දීපුවාම ඒක ඉරි අඳින්න පුළුවන් ඉරි ටිකක් ඇඳ ගන්න ඒ කියන්නේ මේ සර්වනාම හම්බ වෙනකොට ඉරි ටිකක් සර්වනාම වලින් අඳුර ගන්න පුළුවන් භූතාර්ථයන් සහ උපලක්ෂණයන් හරි උපලක්ෂණයක් කියලා කියන්නේ භූතාර්ථයක් තවදුරටත් විස්තර කරන මොනවා හරි දෙයක් ගුණාංගයක් හරි එතකොට සර්වනාම පද වර්ග දෙක අඳුර ගන්න බලනවා මේ සර්වනාමයේ ස්වාධීනව පවතින්න පුළුවන්ද මේ පද්ධතිය තුල කියලා හරි දැන් උදාහරණයක් විදිහට සරණාම කීපයක් අපි ගමුකෝ පද්ධතියක තියෙනවා ශිෂ්‍යා ශිෂ්‍යාගේ ඇතුළත් වීමේ අංකය නම ලිපිනේ කියලා ඔය ඔක්කොම සරණාම ශිෂ්‍යා කියන එකත් සරණාමයක් නම කියන එකත් සරණාමයක් ලිපිනේ කියන එකත් සරණාමයක් දුරකථනාංකය කියන එකත් සරණාමයක් හරි එතකොට දැන් මේකෙන් බලනවා මේ පද්ධතිය තුළ ස්වාධීනව තියෙන්න පුළුවන් මොන සරණාමද හරි උදාහරණයක් විදිහට ශිෂ්‍යා කියන එක ස්වාධීනව තියෙන්න පුළුවන්. හැබැයි නම කියන එක තියෙන්න බෑ ස්වාධීනව හේතුව ශිෂ්‍යා නැතුව නමක් තියෙන්න බෑ. එහෙනම් ඒක උපලක්ෂණයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ශිෂ්‍යා නැතුව ලිපිණයක් තියෙන්න බෑ. ඊළඟ ශිෂ්‍යා නැතුව දුරකථන අංකයක් තියෙන්න බෑ. එහෙනම් ස්වාධීනව පැවතින හොයකි සරණාව අපි ගන්නවා උපලක්ෂණයන් විදිහට ස්වාධීනව පවතින පුළුවන් සරණාවයන් ගන්නවා. භූතාර්ථයන් විදියට ඒ විදියට තමයි අපි භූතාර්ථ සහ උපලක්ෂණ වෙන් කරගන්නේ ඊට පස්සේ નિયમિત සංකේතය දා નિયમિત පරිදි නම් කරන්න ඔන්න નિયમિત සංකේතය කියලා කියන්නේ භූතාර්ථයක ඍජු කෝණාශ්‍රය එතකොට දුර්වල භූතාර්ථයක් නම් ඉරි දෙකකින් අඳින ඍජු කෝණාශ්‍රය ඒ වාගේ අඳුරගෙන නිවැරදි නාමයක් ඒකට ඇතුළත් කරන්න හරියට ශිෂ්‍යයා කියලා නැත්නම් ගුරුවරයා කියලා පන්තිය කියලා විෂය කියලා ඒක වචනයෙන් නම් කරන්න ඕනේ ඒක තමයි නිවැරදිව නම් කරනගේ ඒක වචන නාම පදයක් සරණාම පදයක් කියත. භූතාර්ථ සම්බන්දතාව සටහන කිසියම් භූතාර්ථයක් ඇතුළත තිය හැකි එක් වරක් පමණි. එහෙනම් ශිෂ්‍යා කියන භූතාර්ථය දෙපොලක තුම්පලක තියෙන්න බෑ. හරි. එතකොට භූතාර්ථ සම්බන්දතාව සටහන අනිවාර්යෙන් භූතාර්ථයක් පවතින්න පුළුවන් එක් වරක් පමණි. ශිෂ්‍යා කියන භූතාර්ථයේ එක තැනක විතරයි තියෙන පුළුවන්. ඒකේ ඕනතරම් සම්බන්ධතාවයන් වලට ඉරි ඇඳලා තියෙන්න පුළුවන්. සම්බන්ධතාවයන් ගොඩනගලා තියෙන්න පුළුවන්. හැබැයි භූතාර්ථ දෙකක් තියෙන්න බෑ. එකක් විතරයි. ගුරුවරයා කිව්වත් එක භූතාර්ථයක් විතරයි. ඊට පස්සේ උපලක්ෂණ හඳුනා ගන්න විදිය මම ඉස්සලා කිව්වා. ස්වාධීනව පවතින බැරි සරණාම පද හඳුනා ගන්න. ඊට පස්සේ નિયમિત පරිදි සංකේතය දා තේරුම් ගැනීමට පහසු ලෙස නම් කරන්න. හරි. දැන් ශිෂ්‍යයාගේ නම කියලා දිනවනේ ශිෂ්‍යයාගේ නම කියන්න ඕනේ නැහැ මොකද ශිෂ්‍යයා කියන භූතාර්ථයට ඈඳලානේ තියෙන්නේ එතකොට ඒ නම අනිවාර්යෙන් ශිෂ්‍යයාගේ තමයි ඒක නම කියලා විතරක් ඇතුළත් කරගන්න නැත්නම් නම කියලා දාලා නිවැරදිම ආකාරයේ තමයි මොකද්ද පොකුරු උපලක්ෂණයක් විදිහට ඒක නම් කරන්න පුළුවන් නම නැමත ඒක බෙදනවා මුල නම සහ අග නම කියලා ඒ විදිහට නිරූපණය කරන්න පුළුවන් ඊට පස්සේ භූතාර්ථ අතර සම්බන්ධතාවයන් හඳුනා ගන්න. භූතාර්ථ සම්බන්ධතාවය හඳුනා ගන්න. උඩ අනිවාර්යෙන් ඒක ප්‍රබල ක්‍රියාපදයක්. අර මං ඉස්සලා පෙන්නුවේ ලියාපදිංචි වේ. හරි. ඇතුළත් වේ උගන්වනු ලබයි. උගන්වයි ඉගෙන ගනි. ඔය වාගේ ප්‍රබල ක්‍රියාපදයක්. හරි. ඒකේ ප්‍රබලතාවය පෙන්වන්න වඩා හොඳයි මූලික අධ්‍යයනයේදී ඔය අඳිනකොට ඉගෙන ගන්නවා කියලාම ලියන්න. උගන්වනවා ඇතුළත් වෙනවා අන්න ඒ විදිහට ප්‍රබල ක්‍රියාපදයක් ඇතුළත් වෙයි ඇතුළත් වෙනු ලැබේ ඒ වගේ අර ඒකේ තියෙන ප්‍රබලතාවයේ හීන කරන්න යන්න එපා අපි කෙලින්ම දාමු උගන්වනවා ලියාපදිංචි වෙනවා ලියාපදිංචි වේ ඔය වගේ ප්‍රබල ක්‍රියාපදයක් විදිහට ඉදිරිපත් කරන්න ඊට පස්සේ નિયમિત සංකේතය දාන නිවැරදි සම්බන්ධතාවේ නම් කරන්න නිවැරදිව සම්බන්ධතාවේ එතනදී
නිවැරදි ක්‍රියාපදයේ දාන්න ඊට පස්සේ ගණීයතාවේ නිවැරදිව දාන්න සම්බන්ධතාවයේ මාත්‍රය ගැන සැලකිලිමත් වෙන්න මාත්‍රය ආකාර තුනකට තියෙන්න පුළුවන් ඒකීය ද්විතීය සහ තෘතීය කියලා ඒ වගේ નિયમિત මාත්‍රාව අනුව සම්බන්ධතාවයේ ගොඩනගලා નિયમિત පරිදි ඒකේ ගණීයතාවය අතුලත් කරන්න ඒක ඒකද ඒක බහුද බහු බහුද කියන එක නැබැසේ උපකල්පන වේතොත් පැහැදිලිව ලියා දක්වන්න මේක හරිය වැදගත් මොකද සමහර වෙලාවට එක පැත්තක් විතරක් කියනවා දැන් සම්බන්ධතාවයක දෙපැත්තක් තියෙනවනේ උදාහරණයක් විදිහට අපි දුම් පන්තියයි ශිෂ්‍යයයි අතර එවලේ කතා කියපුවා එක කියලා එතකොට නැත්නම් විෂයයි ශිෂ්‍යයයි අතර ගමුකෝ එක් ශිෂ්‍යෙක් විසින් විෂයන් කිහිපයක් හදාරයි අනිත් පැත්තට එක් විෂයක් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු විසින් හදාරයි ඕකේ එක පැත්තක් විතරක් කියලා සම්බන්ධතාවය අපිට හරියට ලියන්න බෑ එතකොට අපිට කියලා තිබ්බොත් එහෙම ගැටලුව තුල මෙම පාසලේ එක් විෂයක් ශිෂ්‍යයන් බොහෝ දෙනෙකු විසින් හදාරනු ලැබේ කියලා අනිත් පැත්ත කියන්නේ. එතකොට අපිට කැමති දෙයක් එතන දාන්න බෑ. දැන් මොකද සම්බන්ධතාවයේ ලකුණු කරනවා නම් දෙපැත්තෙම හරියට තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ ගණීයතාවය සම්බන්ධතාවයේ දෙකට අදාළවම නිවැරදිව තියෙන්න ඕන. හරි. හදාරයි කියන එක සම්බන්ධතාවය අතර දැන් ගුරු ශිෂ්‍යයා පාඨ විෂයන් කීපයක් හදාරයි කියලා තියෙනවා. එක් ශිෂ්‍යෙක් විෂයන් කීපයක් හදාරයි කියලා තියෙනවා. හැබැයි එක් විෂයක් කොහොම හදාරනවද කියලා කියලා නැහැ. එක් ශිෂ්‍යෙක් හදාරන ශිෂ්‍යයන් කීප දෙනෙක් හදාරනවද කියලා නැහැ. එතකොට ඒක අපිට හිතලා දාන්න බෑ ඒක කියලාවත් බහු කියලාවත්. එතනදී අපි එහෙනම් උපකල්පනයක් ලියන්න ඕන. එක් විෂයක් ශිෂ්‍යයන් කීප දෙනෙක් විසින් හදාරනු ලැබේ. කියලා උපකල්පනේ ලියලා එතන දැම්ම ඇති මෙනි ටු මෙනි රිලේෂන්ෂිප් එක. එතකොට මේ විදිහට අපිට කියලා නැත්තම් සම්බන්ධතාවයේ දෙපැත්ත මේ කියන්නේ ඒ සම්බන්ධතාවයට පවතින ඕන ආකාර දෙකම කියලා නැත්තම් අපිට හිතුමත ඒක දාන්න බෑ. අපි අනිවාර්යෙන් ඒකට උපකල්පනයක් ලියලා ඒ උපකල්පනේ හරහා සම්බන්ධතාවේ නම් කරන්න ඕන. හරි. එතකොට ඔන්න ඔය වාගේ තමයි භූතාර සම්බන්ධතා සටහන අඳින්නේ. එච්චර අමාරු නැහැ. මේකේ තියෙන සිනාරියෝ එක අපි අඳුරගත්තට පස්සේ හරි ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි හැමදාම අලුත් අලුත් ප්‍රශ්න තමයි එන්නේ